අපි මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ මම මීට ඉස්සෙල්ලා වීඩියෝ එකේ පැහැදිලි කරලා දුන්නා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම ලින්ක් එක දාන්නම්. ඒක බලලා ඉන්න ඉස්සෙල්ලාම රීග්‍රෙෂන් ගැන වීඩියෝ එක. ඉතින් අපි මේකෙදි කරන්න යන්නේ Azure ML භාවිතා කරලා රීග්‍රෙෂන් ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකක් හදන්න යනවා. නිවාසවල විකුණුම් මිල පුරෝකථනය කර හැකි කෘත්‍රිම බුද්ධි පද්ධතියක් සකස් කරන්න. ඉතින් මම හිතන්නේ මේකේ රීග්‍රෙෂන් තමයි අපි මූලිකවම භාවිතා කරන තාක්ෂණය. රීග්‍රෙෂන් ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඉස්සෙල්ලා වීඩියෝ එක බලන්න. ඒකෙදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් රීග්‍රෙෂන් ගැන. ඉතින් මෙන්න මේ data set එක තමයි අපි පාවිච්චි කරන්න යන්නේ. මම ඉස්සෙල්ලා වීඩියෝ එකෙත් මේ ගැන දීර්ඝ විස්තරයක් කළා. ඉතින් ඔයගොල්ලන්ට මේ data set එක download කරගන්න පුළුවන් මෙන්න මේ Kaggle කියන website එකෙන්. නැත්නම් ඒ data science website එකෙන්. ඒක තමයි link එක. ඉතින් මේ data එකේ අපි ඇත්තටම පුරෝකථනය කරන්න යන්නේ මෙන්න මේක මේ අන්තිමට තියෙන මෙන්න මේ median value of owner occupied homes කියන එක. يعني මේකේ මේ විකුණුම් මිල තමයි අපි පුරෝකථනය කරන්නේ. ඇත්තට මේ data set එක ගැන කිව්වොත් මේක මේ ඇත්ත data set එකක් US වල Boston කියන නගරේ කරපු සමීක්ෂණයකින් ගත්ත data set එකක් තමයි මේක. ඒගොල්ලෝ දන්නවා අපි කෘත්‍රිම බුද්ධි පද්ධතියක් නිර්මාණය කරන්න යද්දී බොහෝ accurate, ඒ කියන්නේ නිර්වද්‍යතාවයෙන් ඉහළ data set එකක් නිතරම භාවිතා කරාම අපිට වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් මේකට අපේ neural network එක මම ඉස්සෙල්ලා පාඩමෙත් උදාහරණයක් ගත්තා. ඉතින් මෙන්න මේක තමයි මම මේක normalize කරපු data set එක. ඔයගොල්ලන්ට මේ data set එක normalize කරගන්න අමාරුයි නම් මම මගේ link එක දාන්නම්. මම host කරලා තියෙනවා මේ data set එක Google Drive එකේ. ඔයගොල්ලන්ට ඒ link එකෙන් ගිහලා data set එක download කරගන්න පුළුවන්. ඉතින් මම මේක අපිට පාසුන විදියට වෙනම columns වලට කඩලා CSV file එකක් ඇතුළත තමයි save කරලා තියෙන්නේ. ඉතින් අපේ neural network එකේ architecture එක වෙන්නේ මේ වගේ. මම ඉස්සෙල්ලා වීඩියෝ එකෙත් පැහැදිලි කළා මේක සුළු වශයෙන් input nodes 13යි. අපි training set එක අරගෙන 90 දැ හැටියට කඩනවා. linear activation function එක තමයි activation function එකකට පාවිච්චි කරන්න යන්නේ. ඉතින් අපි බලමු Azure ML එකට log වෙලා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් මේක ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ. වීඩියෝ එකත් එක්ක ඉන්න ඔයගොල්ලන්ට මේක තනියම කරගන්න හැටි මම කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට මුලින්ම අපි Azure ML සයිට් එක ලොග් වුණාම මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් කොතනද ලොග් වෙන්න ඕනේ කියලා. studio.azureml.net කියලා තැනට තමයි අපි ඔයා මුලින්ම ලොග් වෙන්න ඕනේ. ඉතින් මේකට ලොග් වුණාම ඌලන්ට පේනවා අපි ඉස්සෙල්ලා ගිය වීඩියෝ එකේදී කරපු පාඩම තාම තියෙනවා. ඒ කරපු එක්ස්පෙරිමන්ට් එක. ඉතින් මුලින්ම කරන්න ඕනේ අපි මේ අලුත් data set එක මේකට upload කරගන්නවා. ඉතින් අලුත් data set එක upload කරගන්න මම මෙන්න මෙතන මේ new කියන බටන් එක use කරනවා. එතකොට new කියන බටන් එකේදී අපිට පුළුවන් browse එක බ්‍රවුස් කරලා මේක මෙන්න මේ මම CSV form එකේ මේක දාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට මම හිතනවා ඔයගොල්ලෝ මේක download කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ විදිහට අපි අපේ data set එක upload කරගන්නවා Azure එකට. ඊට පස්සේ ඉස්සෙල්ලා පාඩම කළා නම් මේ experiments වලට ගිහිල්ලා අලුත් experiment එකක් හදන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ගිහිල්ලා new කියන button බලලා blank experiment එකක් හදාගන්න. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මුලින්ම data set එක මේකට ගන්න එක. දැන් අපි upload කරපු data set එක මෙතන තියෙනවා Boston housing data කියන එක CSV format එකේ. ඉතින් ඒක drag and drop කරලා මෙතන දාන්න. ඉතින් ඔයගොල්ලන්ට data එක හරියද කියලා බලා ගන්න ඕන නම් මෙතන visualize option එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ data ටික අපි දාපුම data ටිකද කියලා. ඉතින් මේකේ ඇත්තටම මේ අපි එක එක values ගන්න බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට මේ මෙතනින් පෙන්නුම් කරන මේ වැඩිපුර statistics values මොනවද මේ each column එකේ තියෙනවා කියලා. ඉතින් වැඩි විස්තර මම ඒවට යන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඉතින් අපිට ඊළඟට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා පාඩමේ කළා වගේ අපේට අවශ්‍ය කරන columns ටික මේ data set එකෙන් අවශ්‍ය කරන column set එක select කරගන්න select columns වෙන ඒ component එක පාවිච්චි කළා. select columns in data set. ඉතින් මේක මේ විදිහට යා කළා අපිට පුළුවන් අවශ්‍ය columns ටික select කරගන්න. ඉතින් column 0 කියන්නේ අපේ මම අර data ටික ඉන්ඩෙක්ස් කරලා තියෙන හැමදාම නම් කරලා තියෙන 1 2 3 4 5 කියන එක. ඒක අපේ ප්‍රෙඩිකෂන් මොඩල් එකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මෙන්න මේ ටික අනිත් ටික විතරක් සිලෙක්ට් කරලා අපේ කොලම් සිලෙක්ට් එකේ හැටියට ඒ ටික ගන්නවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ කොලම් සිලෙක්ට් එක ගත දැන් මම උගලන්ට කිව්වා මේක මම වෙන් කරනවා කියලා 90යි 10යි හැටියට 90ක් ට්‍රේන් කරන්නයි 10ක් ඉවැලුවේට් කරන්න. එහෙම නැත්නම් මේ අපේ ට්‍රේන් කරපු න්‍යූරල් නෙට්වර්ක් එක හරියද කියලා ටෙස්ට් කරගන්න. ඉතින් අපි ඒකට අලුත් මම ඔයාලට කොම්පෝනන්ට් එකක් හඳුන්වලා දෙන්නම්. ඒකට කියන්නේ ස්ප්ලිට් ඩේටා කියලා. ස්ප්ලිට් ඩේටා කියලා මෙන්න මේක තියෙනවා.
ඉතින් අපි මුලින්ම මේ සිලෙක්ට් කරගත්ත කොලම්ස් ඩේටා සෙට් එක මේකට යා කරගෙන මෙතනින් 105 මෙහෙම තිබ්බොත් එම 50 50 තමයි මෙයා කඩන්නේ. ඒ හින්දා අපි මේක 9 කරනවා. ඒ කියන්නේ 100 මේ 1 කියන පැත්තටයි 10ක් මේ 2 කියන පැත්තටයි එන විදිහ. ඊට පස්සේ අපි දාගන්න ඕනේ අපේ න්‍යූරල් නෙට්වර්ක් එක. ඉතින් මේකෙදි අපි මේ න්‍යූරල් නෙට්වර්ක් එක සර්ච් කළොත් එමේ න්‍යූරල් නෙට්වර්ක් තියෙන්නේ මොනවද කියලා අපි ගන්න ඕනේ මෙන්න මේක න්‍යූරල් නෙට්වර්ක් රීග්‍රෙෂන් කියන එක. හරි. ඉතින් අපි ඉස්සෙල්ලා පාඩමේදී ගත්ත මේක නෙවෙයි. දැන් අපි රීග්‍රෙෂන් භාවිතයෙන් මේක කරන හින්දා අපි ගත්ත න්‍යූරල් නෙට්වර්ක් රීග්‍රෙෂන්. එතකොට මේකේ තියෙනවා හයිපර් පැරමීටර්ස් ගැන ඕගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කළා ඉස්සෙල්ලා පාඩමේ. ඉතින් මේකේ දෙන අපි වෙනස් කරන්න යන්නේ. අපි මුලින්ම බලමු මේක මේ විදිහටම තියලා මේ සිස්ටම් එක ට්‍රේන් කළා මොන වගේ රිසල්ට් එකක්ද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි ගන්න ඕනේ දැන් අපේ න්‍යූරල් අපි දැන් හදාගත්තා. අපේ න්‍යූරල් නෙට්වර්ක් එකත් අපි drag and drop කරලා configure කරගත්තා. ඊට පස්සේ අපි මේක ට්‍රේන් කරන්න ඕනේ. එතකොට මේකේදී ඔයගොල්ලෝ දන්නේ නැති දැන් ට්‍රේන් මොඩල් කියන එක තමයි අපිට භාවිතා කරන්න වෙන්නේ. අපි ට්‍රේන් කරනවා මෙන්න මේ මම ඔයාලට කිව්වා වගේ 90ක් වූ අපේ ට්‍රේනින් සෙට් එකයි න්‍යූරල් නෙට්වර්ක් එකයි ආශ්‍රය කරලා මේක ට්‍රේන් කරනවා. අපි ඊළඟට කරගන්න තියෙන්නේ මේ ට්‍රේන් මොඩල් එකෙන් අපිට එලියට එන එහෙම නැත්නම් ට්‍රේන් මොඩල් එකෙන් අවුට්පුට් කරන කොලම් එක සිලෙක්ට් කරගන්න. ඉතින් අපිට පුළුවන් ඒක මේ ලොන්ච් කොලම් සිලෙක්ට් එක පාවිච්චි කරලා කරගන්න. ඉතින් අපිට මේකේ අපි ප්‍රෙඩිකට් කරන්න යන වැලියු එක නැත්නම් ප්‍රෙඩිකට් කරන්න යන කොලම් එක තමයි අපි අවුට්පුට් එක හැටියට අපි ගන්නෙ. ඉතින් මේකෙදී ඒ කොලම් එක සිලෙක්ට් කරගෙන අපි හරි ලකුණ දානවා. ඉතින් අපිට මේ අවස්ථාවේදී පුළුවන් මේ ට්‍රේන් මොඩල් එක රන් කරලා අපිට මේ හදාගත්ත න්‍යූරල් නෙට්වර්ක් පද්ධතිය එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධි පද්ධතිය ට්‍රේන් කරගන්න. ඉතින් මේක ඇත්තටම අපේ තියෙන ඩේටා රෝස් 500 ගණක් විතර. ඉතින් ගොඩාක්ම වෙලාවක් කියන්නේ නැහැ. මේ ඉතින් 500 ගණක් විතරක් තියෙන ඉඳ නමුත් ඔල ඉතන සාමාන්‍යයෙන් මේ වගේ ඇත්ත මොඩලයක් අපි හදනවා නම් ඩේටා රෝස් සාමාන්‍යයෙන් ලක්ෂ ගණක් එහෙම නැත්නම් මිලියන ගණක් අපි පාවිච්චි කරනවා. ඉතින්දි මීට වඩා වෙලාවක් යනවා. දැන් මොඩල් එක ට්‍රේන් වෙලා ඉවරයි. ඉතින් අපි දන්නේ නැහැ මේ මොඩල් එක හරියට ට්‍රේන් වුණාද මොකද්ද උනේ කියන එක. ඉතින් අපි ඒක බලන්න අපි ඔකට මතක ඇති අපි 10ක් වෙන් කරගත්තා මේ ඩේටා වලින් මෙතෙන්දී 10ක් වෙන් කරගත්තා ටෙස්ටිං හැටියට එහෙම නැත්නම් ඉවලුවේෂන් ටෙස්ට් සෙට් එක හැටියට. ඉතින් අපි බලමු මේ ස්කෝ මොඩල් එක පාවිච්චි කරලා එතන ස්කෝ මොඩල් කියන ඒ ටූල් එක පාවිච්චි කරලා කොහොමද ඉවලුවේට් කරගන්නේ මෙතන ටෙස්ට් කරගන්න අපේ න්‍යූරල් නෙට්වර්ක් පද්ධතිය කොච්චර හොඳ ට්‍රේන් වෙලාද කියලා. ඉතින් මේකෙදී මම ස්කෝ මොඩල් එකේදී ඩේටා ටික හැටියට ගන්නවා මෙන්න මේ අපේ ස්ප්ලිට් ඩේටා එකේ 10%. ඒ කියන්නේ අනිත් ඩේටා වල තමයි අපි මේක ටෙස්ට් කරන්න ගන්නේ. ඔයගොල්ලෝ මම දන්නවා මම ඔයාලට දෙතුන් පාරක්ම කිව්වා ට්‍රේනින් සෙට් එකට අපි දාපු ඩේටා වලින් අපි මේක ටෙස්ට් කරන්නේ නැහැ න්‍යූරල් නෙට්වර්ක් භාවිතයේදී. අපි වෙනම ඩේටා සෙට් එකක් තමයි එකට ගන්නෙ. එතකොට මේකෙදි මම අපි ගන්නවා ට්‍රේන් මොඩල් එකෙන් අවුට්පුට් වෙන එක. කළා අපි ස්කෝ මොඩල් එක රන් කරලා බලමු අපි කොච්චර හොඳට මේ න්‍යූරල් නෙට්වර්ක් එක ට්‍රේන් වෙලා තියෙනවද කියලා. ඔව් මගේ මෙලයි ස්කෝ මොඩල් එකක් දැන් රන් වෙලා ඉවරයි. අපි බලමු මේක විෂුවලයිස් කරලා මේ කොච්චර සාර්ථකව තියෙනවද කියලා. ඉතින් අපිට රෝස් 51ක් තමයි මෙයා ස්කෝ මොඩල් එකට භාවිතා කරලා තින්නේ. මම උනාට කිව්වා 500 ගණක් තමයි ඔක්කොම රෝස් ටික තිබ්බේ. ඉතින් ඒකේ 10%ක් වගේ තමයි භාවිතා කළේ ටෙස්ට් කරගන්න. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඉතින් මේකෙදි පළවෙනි රෝ එක ගත්තොත් මේකේ ඇත්ත වැලියු එක වල 33.2යි. වන්න තේරෙනවා 32.9යි අපේ ස්කෝ ලේබල් එකට ප්‍රෙඩිකටඩ් වැලියු එක. එන්න ඕන එකට 25.9යි 18.4 එකට 16.84. ඉතින් මොනවා තේරෙනවා ඇති මේ මේකේ කියන්නේ හරියටම 100%ක් හරියගෙන නැති වුණත් බොහෝ ඇකියුරේට්ලි කියන්නේ බොහෝ නිර්වද්‍යතාවයකින් යුක්තව මේක ඒ ප්‍රෙඩික්ෂන් එක අපේ මොඩල් එක කරලා තියෙනවා. නමුත් උගලට මතක තියාගන්න අපි භාවිතා කළේ ඩේටා රෝස් 500ක් වගේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඉතින් අපේ කෘත්‍රිම බුද්ධි පද්ධතියත් එක්ක සලකා බලද්දි විශේෂයෙන්ම න්‍යූරල් නෙට්වර්ක් එක සලකා බලද්දි ඩේටා රෝස් 500ක් කියන්නේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවක්. ඊට වඩා බොහෝ වැඩි වෙන්න ඕනේ අපේ ට්‍රේනින් සෙට් එක. නමුත් ඔයගොල්ලන්ට තියෙන 500ක් වගේ අඩු සංඛ්‍යාවක් වෙනුත් මේක ඉතාමත් ළඟට ඇකියුරේටි කියන්නේ ඇකියුරසි 100%ක් නැති වුණත් ඉතාමත්ම ළඟට ප්‍රෙඩිකෂන් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න දැන් මේ අපි මොඩල් එක අපි Azure ML එකේ හැදුවා. දැන් ඔයගොල්ලොට හිතයි දැන් අපි කොහොමද මේක දැන් කියන්නේ ඕගොල්ලන්ගේ තියෙන සිස්ටම් එකක ඉන්ටග්‍රේට් කරගන්න නැත්නම් නැත්නම් ඕගොල්ලන්ගේ තියෙන Excel ෆයිල් එකකින් කොහොමද මේක ඩේටා දාන්නේ? එහෙම නැත්නම් අපි හිතමු ඔයගොල්ලෝ මේ වගේ සිස්ටම් එක ලංකාවට හැදුවා. ඉතින් කොහොමද අපි මේක එළියට පාවිච්චි කරන්නේ? ඉතින් මම ඊළඟ මොඩියුල් එකේ
ඇතරම ඊළඟ වීඩියෝ එකේදී මම පටන් ගන්නවා මගේ කියන්නේ AI for programmers කියන පාඩම නැත්නම් ඒ පාඩම් මාලාව. ඉතින් පටන් ගන්න මෙතනින් මම කියලා දෙන්නම් programming පැත්තට ගිහිල්ලා මේක කොහොමද අපේ වෙන සිස්ටම් එකක් එක්ක ඉන්ටග්‍රේට් කරගන්නේ කියලා.